Facebook කලින් සල්ලි හොයන වීඩියෝ මාලාවේ අද අපි ඉන්නේ හතරවෙනි වීඩියෝ එකේ. මීට කලින් අපි වීඩියෝස් තුනක් කරා. මම link ටික description එකේ දාලා තිනවා. අපි comment point එකට යන්. අද අපි කතා කරන්නේ Facebook instant article ගැන. Instant article ගැන technically කතා කරන්නේ මම ඊළඟ වීඩියෝ එකේ. මේ වීඩියෝ එකේ මම overview එකක් ගන්නෙ. මොකද සමහර තියෙන දුර්මත කිහිපයක් බිඳ හෙලන්න සහ ඒකේ අවශ්‍ය පදනම සකසා ගන්න. පළවෙනි දේ තමයි ඔයාගේ Facebook page එකට අවශ්‍ය followers ලා ඉන්න ඕන, postage තියෙන්න ඕන within 6 months, within 3 months. සහ ඒක regularly තියෙන්න ඕන. ඒකින්ද පළවෙනියටම ඔයාගේ page එකේ quality එක ඒ ටික හදාගන්න. දෙවෙනි එක තමයි ඔයාට website එකක් ඕන. මම යෝජනා කරන්නේ ඇත්තටම WordPress site එකක් ඔයාලට තිබ්බනම් ලේසියි. මොකද අපිට පුළුවන් plugin එකකින් setup කරන්න. ඊට අමතරව මම දැකලා තියෙනවා සමහර අය blogger එක, ඒ කියන්නේ blogspot.com එක මේ link කරලා තියෙනවා Facebook instant article වලට. මම ඒ ගැන පරීක්ෂණ කරලා නැහැ. ඔයගොල්ලෝ ඒ ගැන අධ්‍යයනය කරන්න ඕන තරම් videos තියෙනවා. ඔයාට blog එකකට මේක අටව ගන්න පුළුවන් කියලා ඔයා try එකක් දෙන්න. ඊළඟ එක තමයි ගොඩක් අහනවා මගෙන් මේ සිංහල වලින් අපිට මේ ආටිකල්ස් දාන්න පුළුවන්ද කියන එක. මං අහනවා ඇයි ඉතින් සිංහල වලින් ආටිකල් දාන්නේ? අපි ලංකාවට විතරද අපි මාකට් කරන්නේ? අපි රෙවෙනියු එකක් ජෙනරේට් කරන්න හදන්නේ ලංකාවේ විතරද? ඇයි අපි YouTube වීඩියෝ සිංහලෙන් කරන්නේ? මම අහන්නේ. එතකොට දැන් අපිට ආටිකල් එකක් ඊසිලි ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්. ඔයාලට ටයිප් කරන්න කම්මැලි නම් වොයිස් ටයිපින් තියෙනවා. ඕන දෙයක් ටූල්ස් තියද්දී ඇයි අපි සිංහලෙන් කරන්නේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. WordPress site එකේනේ ආටිකල් එක යවන්නේ. ආටිකල් එක දාන්නේ ඇත්තටම ඒ සයිට් එකේ දාන ආටිකල් එක තමයි page එකට link කරන්නේ අපි Facebook page එකට. එතකොට අපි ඒක සිංහලෙන් දාපුවම අපි site එකට දාලා තියෙන Google AdSense දෙන්නේ නැහැ නේ සිංහලින්. දෙන්නේ නැහැ නේද? ඒක සරල දෙයක් නේ. ඒකින්ද මේ සිංහල link කරන්න කියන අදහස කෙලින්ම එකක් අත්තරගන්න මම ඒක ඔයාගේ website එකකින් දැන් අපි හිතමු WordPress site එකට link කරනවා කියලා අපි articles මේ Facebook instant article එක මම in detail කරනවා ඊළඟ video එකේදී කරන්න කොහොමද කියන එක පිළිබඳ. එතකොට කරනකොට අපේ වෙබ්සයිට් එක අපි ක්ලීන් තියාගන්න ඕන. වෙබ්සයිට් එකේ පෝස්ටිං සෙක්ෂන් එක, බ්ලොග් එක, බ්ලොග් පෝස්ටිං ආටිකල් සෙක්ෂන් එක ක්ලීන් විදිහට තියාගන්න. මොකද අපි දන්නවා ගෙස් බ්ලොගින් අපි අලව් කරලා තියෙනවා, ස්පැමින් ඒවට ඇටැක් කරනවා. ඊට පස්සේ අපි වුණත් නිකන් එහෙම් මෙහෙම් දාපු පෝස්ට් ටිකක් තියෙනවා නම් ඒවත් ක්ලීන් කරලා මොකද සාම්පල් විදිහට අපි ඉන්ස්ටන් ආටිකල් සාම්පල් විදිහට අපේ වෙබ්සයිට් එකේ අපි දාන්න ඕන ආටිකල් 10ක්. රයිට්? ඒ ආටිකල් එක ආටිකල් 10ක් දාන වෙනද අපි වෙබ්සයිට් එක ක්ලීන් කරලා තියාගන්න. ඒක තමයි මගේ ඊළඟ කාරණය. ඊළඟට ආටිකල් සබ්මිෂන් වල අපිට තියෙනවා Facebook එකෙන් දීලා තියෙන NOAX terms and conditions, community standards, අරෝමියම තියෙනවා ඒවා ඕගලන්ට ඕන තරම් හොයාගන්න පුළුවන්. මම ඕන ලින්ක් එකක් දාන්නම් පල්ලෙන් ඒවා කියවලා තේරුම් ගන්න. කන්ටෙන්ට් මොනිටයිසේෂන් පොලිසීස්. එතනින් මේන්ලි අපි බලපුවම අපිට තේරෙන්නේ මොකද්ද? අනුන්ගේ කන්ටෙන්ට්ස් දාන්න බෑ කියන එක නිකම්ම අපි ඩම්ප් කරනවානේ. හරි අපි හරි කැමතිනේ අනුන්ගේ වීඩියෝ එකක් අරගෙන දාන්න, අනුන්ගේ ආටිකල් එකක් ෂෙයා කරන්න අපි කැමතිනේ. සමහරවිට අපි ට්‍රිබියුට් එක දෙන්නෙත් නෑ මේ මේ මේන් මුලින් කරන රචකයාට. ඒක හින්දා ඒවා කරන්න එපා. තමන්ගේ ඔරිජිනල් කන්ටෙන්ට්ස් ජෙනරේට් කරගන්න තමන් දන්න සබ්ජෙක්ට් එක. ඒතර මොනිටයිසේෂන් පොලිසිස් වල ඉතාම වැදගත් කාරණයක් තමයි තමන්ගේ කන්ටෙන්ට් කියන එක. එතකොට මේක තමයි ඕවිව් එක. තව දෙයක්, එයයි හරි කැමතිනේ මෙන්න අලුත්ම වීඩියෝ එක බලන්න කියලා ලින්ක් එකක් දෙනවා. අපි ඒක ක්ලික් කරපුවාම යන්නේ වෙන කරකට. ඔයගොල්ලෝ අපිට ඕන තරම් එක්ස්පීරියන්ස් ඉනවනේ. අන්න ඒක අපි කියනවා එන්ගේජ්මන්ට් බේට් කියන එක. රයිට්? ඒ අපේ ආටිකල් එක තුලින් යම්කිසි කාරණාවක් අපි මතු කරන්න හදන්නේ නැහැ, වැලියු ඇඩඩ් දෙයක් දෙන්න හදන්නේ නැහැ. නමුත් අපි එතනින් ලින්ක් එකක් දාලා ඒක ක්ලික් කරවගෙන වෙරතනකට ගිහින් වෙන වැඩක් කරගන්න අපි try කරගන්නවා. අන්න ඒක කරන්න එපා කියලා මම මුලින් මිල්ලිමක් කරනවා. ඒක මම නෙමෙයි කියන්නේ Facebook එකෙන් කියන්නේ. ඊළඟට අපි හරි කැමතිනේ මේ social issues කතා කරන්න. සුනාමියක් ආවම එහෙමයි, අරයෙන් අත්න වුණා, මෙහෙම මෙතන වුණා, රයිට්, අරේ මේවා කියලා. අන්න එහෙම අර social issues නිකන් අපි කතා කරාට කමක් නෑ. ඒවා අපි නිකන් උලුප්පලා බයස් වෙලා පැත්තක් කරගෙන කතා කරන්න යන එකෙන් ආටිකල්ස් අස්සේ ඔයාගේ monetization එක නැති වෙන්න ඉඩ තියෙනවා. රයිට්? ඒක හින්දා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟට අපි තව සීන් එකක් කරනවා මේ දුක හිතෙන කන්ෆ්ලික්ට් එකක් ඇති කරන්න යම්කිසි කොමියුනිටි එකකට කරන ඇටැක් එකක්, ආගමකට කරන ඇටැක් එකක්, යම්කිසි ගෲප් එකකට කරන ඇටැක් එකක්. අපි කියන්නේ අර කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට්. කවුරු හරි ගේම් එකකට සෙට් වුණාම අපි එකෙන් ෆන් එකක් ගන්නවා බලන්න. ඒ වගේ දේවල් මේ ඉන්ස්ටන් ආටිකල් වලින් කරන්න එපා. ඔන්න ඕක තමයි මම ගන්න ඕවර්වියු එක. මෙන්න මේ වගේ කාරණා ටිකක් ඔළුවේ තියාගෙන, රයිට්, මෙන්න මේ වගේ කාරණා ටිකක් ඔළුවේ තියාගෙන තමන් ආටිකල් එකක් සබ්මිට් කරන්න හදන සබ්ජෙක්ට් එකක් හොඳට ඔළුවේ තියාගෙන ඉන්ස්ටන් ආටිකල් වලට බහිමු. ගුල් කෙලින්නේ නෙමෙයි ඔරිජිනල් දෙයක් දෙන්න බලන්නේ.
Thank you so much. Api ilanga video ekin meke in detail kohomada setup karanne kiyana technically katha karana website ekak setup karana vidhiya, page ekak setup karana vidhiya, policies kohomada, payment gateway, payment terms api add karaganna vidhiya api ilanga video ekin katha karana, right? Api ingen nan thank you so much.